Wide Angle Productions is the creative force behind Channel C. Channel C on the way කණ්ඩායමට තවත් ආදර ජෝඩුවක් මුණ ගැහුණා. හැබැයි මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ එක්කෙනයි, එක පළුවයි, එක භාගයයි. අනිත් කෙනා එනවා. ඔව්, මගේ එනවා. හරි. අපිට කතා බහ කරන්න පුළුවන් රේණු අක්කා, සෝමි අයියා දෙන්නම ඉන්නවා. ඉතින් අද විශේෂ දවසක්නේ. අද ප්‍රවීණ කලාකරුවන් දෙපළගගේ 50 වෙනි විවාහ සංවත්සරය. ඉතින් ආදරය කරලා මේ විදිහට අවුරුදු 50ක් එකට ඉන්නවා කියන්නේ අද කාලේ හැටියට ලේසි දෙයක්වත් නෙමෙයි. විශේෂයෙන්ම කතාවක් තියෙනවානේ අර කලාවේ ඉන්න අයට හරි අමාරුයි පෞල් ජීවිතයක් ගත කරන්න කියලා. ඔබ දෙපළගෙන් මම කැමතියි ඒ ගැන දැනගන්න. විශේෂයෙන්ම මේ සංවත්සර උත්සවයට සමගාමීව මොකද හිතෙන්නේ? මට නම් හිතෙන්නේ දැන් මේ අපිත් මේ අපි එකතු වෙලා 50 පිරණතුරු තා මාත් බලාගෙන ඉන්නේ. දැන් අවුරුදු කීයද? මම 50ක් නෑ. තා 50ට පත්‍යක් කල්යන්න තියෙනව නේද? අවුරුදු කීයද කියලා නම් මතක නෑ. 30 ගානක් ඉතින් තියෙනවා. තව අවුරුදු 10 12ක් ඇති. වැඩි කාලෙකුත් නෑ. අපි වැඩි වරක් අයියට වැඩි උඟාක් පස්සෙන් නෑ. අපි මේ බැඳලා 50 පිරිනකන් තමයි බලාගෙන ඉන්නේ. අපි ඔයගොල්ලෝ ඔක්කොරෝම කතා කරනවා එදාටත්. මේ වගේම පොඩි සන්තෝෂයක් දාන්න එදාටත් එන්න. වරක් අයියා අපි වැඩ කරේ ඉස්සෙල්ලාම 1987. සෝමෙනම් ඊට කලින් නා අපි නාට්‍යවලදී වරක් අයියත් එක්ක සම්බන්ධ වෙලා තිනා. හැබැයි මේ පුංචි තිරයේදී ඉස්සෙල්ලාම වරක් අයියත් එක්ක වැඩ කරේ අපේ පුංචි පැටව් ටෙලි නාට්‍යයේ. එතකොට මේ ඇවිල්ලා ජානු පොඩි පැටියා. ජානු තමයි ළමා චරිතේ රංගපෑ ප්‍රධාන චරිතේ. දැන් අර ජානුගේ පුතා හිටියේ ඒ වගේ තමයි. ඉතින් දැන් එදා ඉඳලා අද දක්වා චිත්‍රක්කත් වරක් අයියත් දෙන්නම පවුලේ වගේ දන්නවා. සහ අනිත් එක දැන් මේක දැක්කහම මේ අවස්ථාව හරි සතුටක් දැනෙනවා. හේතුව මොකද මේ චිත්‍රක්කයි වරක් අයියයි කියලා කියන්නේ ඇත්තටම දැන් මේ කිසි බය නැතුව 50 වෙනි වසරට ඔක්කොටම එන්න කියලා කියන්න පුළුවන්. හැමදාමත් එලිපිට වගේම ගෙදරත් ආදරෙන් හිටපු යුවලක්. ඉතින් ඒ නිසා දැන් කලාලෝවේ පවුල් අවුල් වෙන්නේ නැහැ. මොකද ඒ දෙන්නම එක හොඳ අවබෝධයකින් ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. එකිනෙකාට ගරු කරනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ හොඳ පූර්වාදර්ශයක් වරක් අයියයි චිත්‍රක්කයි මේ මුළු සමාජයටම. අනිවාර්යයෙන්ම. ඉතින් විශේෂයෙන්ම මේ සෝමි අයියේ දැන් බඳලා ඇත්තටම අවුරුදු කීයද කියලා මතක නැද්ද? දැන් 30 කීයද බබා? 34ක් විතර. 34 35ක් විතර ඇති. ඔව් මතකද නැහැ. නමුත් මේ ඇත්තටම දැන් අර මගුල් පෝරුවට නැගලා ජයමංගල ගාථා කියලා අපිත් අපේ 50 වෙනි දිනේදී එහෙම කරනවා කියලා හිතෙනවා. අනිත් එක වරක් අයියයි චිත්‍රයි දිහා බලනකොට ඒගොල්ලෝ මේ මට හිතෙන්නේ අර තරුණ ජෝඩුවම තමයි මේ නැග්ගේ කියලා. චිත්‍රයි වරකුයි දෙන්නම ඇත්තටම ළමයි දෙන්නෙක් ඉන්න අම්මලා ළමයින්ගේ ළමයි මුණුපුරෝ ඉන්න සිහියයි ආච්චි කෙනෙක්නේ. එහෙම එකක් පෙනුන්නේ නැහැ. ඉතින් අපි දෙන්නත් එහෙම නගින 50 නගින තියෙනකොට අපි දෙන්නත් නැගලා හිටන් ඔයාලට එන්න කියන්නම්. අනිවාර්යයෙන්ම අපි සුබපතනවා. ඒ විදිහටම මේ වගේම ලස්සන උත්සවයක් ගන්න ලැබෙන කියලා. ඒ වගේම 50 වෙනි සංවත්සරයේ විතරක් නෙමෙයි, එතනින් එහාට 75 100 ඊට කලින් ගමු 40 හරි 35 හරි බැරි වෙයි නේද? 100 බැරනොත් 120 ඉක්මවා යන්න යනවනේ. 75වත් ගමු. හරි, කැමති ගානක් ගන්න ලැබේවා කියලා අපි සුබපතනවා. ඔබ දෙපළටම ඉතාමත් ආදරයෙන් ඉන්න අපේ කලා ශාස්ත්‍රයේ ආදරණීය යෝලා සුබපැතුම් ඔබ දෙපළටම. ඔබ ස්තුතියි. මටත් ඇත්තටම ටීවී බලන්න කලාවක් නැහනේ. ඒක නිසාමයි මම ෆෝන් එකේ මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රූ ටීවී ෆෝන් එකට දාගත්තේ. මට දැන් දවසේ ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් මම කැමති ඕනම දෙයක් බලන්න පුළුවන්. මගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නිසා දැන් මට ඩේටා වැලියු එදුමකුත් නැහැ. ඒ නිසා දැන් සල්ලිත් ඉතුරුයි. ඔව්, අන්න ඒ වගේ. ඔයත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන රූ ටීවී සබ්ස්ක්‍රයිබ් කරලා ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න. රූ ටීවී. ඩයලොග් නම් ඩේටා ෆ්‍රී.